අද දින අපි මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ සිද්ධ වෙච්ච බරපතල මූල්‍ය වංචාවක් පිළිබඳව රටම කතා කරන තත්ත්වයක් තියෙන්නේ. රුටුක්සිමැබ් සහ හියුමන් ඉමුනොග්ලොබින් ඖෂධය මිලදී ගැනීමේදී සිදු වූ වංචාව සහ තවත් ඒ අයිසොලස් බයෝෆාමා කියන සමාගමට විසින් සපයලා තවත් ඖෂධ 9ක් සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශන පැවැත්වෙමින් තිබෙනවා. එතකොට මේ වෙනකොට අයිසොලේස් බයෝෆාමා කියන සමාගම ඒ සමාගම සමාගම් මන්දිරයේ 11:59:71 දරන සමාගම අංකයටද ව්‍යාපජ්ජලා තියෙනවා. සුදත් ජාන ෆර්නාන්ඩෝ සහ ගිහාන් මදුසංග ෆර්නාන්ඩෝ කියන අය තමයි මෙම සමාගමේ අධ්‍යක්ෂවරු විදිහට කටයුතු කරන බවට තොරතුරු ලබා දීලා තියෙන්නේ සමාගම් මන්දිරයට. එතකොට මේ වෙනකොට අපිට පේන කාරණේ තමයි මේ සමාගමට රුපියල් මිලියන 144ක මුදලක් හෝ ආසන්න මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙවලා තිනවා මේ ඖෂධ දෙකක් සඳහා. ඊට අමතරව තවත් ඖෂධ හතක් සඳහා ගෙවීම කරලා තිනවා තොරතුරු අපිට ඉදිරියේදී ලැබෙයි. එතකොට මෙන්න මේ සමාගම මේ සමාගමට සාමාන්‍යයෙන් කියන අපි ගෝස් කම්පැනිස් කමියා සමාගම වලට භූත සමාගම්. ඇත්තටම මේක නෙමෙයි ඇත්ත සමාගම. මෙතන නෙමෙයි මේ සමාගම හරහා නෙමෙයි මේ මුදල් ඇත්ත වෙලා තමයි වෙන්නේ. වීට යටින් වෙන ජාවාරම් කරන වලල්ලක් ඉන්නවා. එතන මේ කුජ්ජල දෙන්නේ අධ්‍යක්ෂුරට පත් කරගෙන ඒ සමාගමේ නමක් තියෙනවා අධ්‍යක්ෂුරු නම් ටිකක් තියෙනවා එච්චරයි තියෙන්නේ. එතකොට මේ සමාගමේ අදාළ මුදල් කාටද ගියේ? ඊට පස්සේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මිලියන 144ක මුදලක් මේ ගෙවපු මුදල් ටික ඒ සමාගමේ අධ්‍යක්ෂරයෙක් විසින් මුදල් ලබා ගන්න බැංකුවෙන් විත්‍රා කරලා තියෙනවා. ඒ සල්ලි කාට දුන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක් වඩ පත්ලා තිබෙනවා. එතකොට දැන් මේ වෙනකොට මේ ජාවාරම සම්බන්ධයෙන් මේ මුදල් වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා අතරණු ගත්තා. හැබැයි අපිට තියෙන තොරතුරු අනුව සෞඛ්‍ය ලේකම්වරයා ඒ වගේම අදාළ සමාගමේ නියෝජිත ඇතුළු පිරිස් මේ වෙනකොට මේ වංචාව කළේ සෞඛ්‍ය ඇමතිවරයාගේ උපදෙස් සහ ඉල්ලීම පිටගෙන තමයි ඔවුන් කියලා තියෙන්නේ. එතකොට සෞඛ්‍ය ඇමතිවරයා මේ කියන විදිහට මේ සාක්ෂි අනුව සෞඛ්‍ය ලේකම්වරයා සහ ඒ අදාළ අනෙකුත් සමාගමේ නියෝජිතයෝ කියන විදිහට සෞඛ්‍ය ඇමතිවරයා මේ දූෂිත ගනුදෙනු පිටපස මේ වංචාව පිටිපස්සේ ඉන්නවා කියන එක කරුණු ඉදිරිපත් වෙලා තිබෙනවා. එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ තමයි එහෙම ඉදිරිපත් වෙලා තියෙද්දි ඇමතිවරයා අත්හරවනු ගන්න නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ. එතකොට මේ සමාගම විසින් බැංකුවෙන් අරගත්ත මිලියන 144ක ආසන්න මුදල කාටද දුන්නේ කියන එක ඒක හොයන්න පුළුවන්. සහ ඇමතිවරයා හිටියට රට ගිහිල්ලා තියෙනවා. දැන් මේ අපිට තියෙන තොරතුරු මේකට ඇමතිවරයා ලංකාවේ නැහැ. ඇමතිවරයා රටින් ගිහිල්ලා තියෙනවා. රටින් ගියාද රටින් පැනනද කියලා ප්‍රශ්නයක් තියෙනවා මේ පරීක්ෂණ හමුවේ. ඒ නිසා අපි කියන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි හොයා ගන්න පුළුවන්. ඒ හරහා ඇමතිවරයා වහම අත්තරම් කරවත් යුතුව දැන් අපි පහුගිය කාලේ බල දිගින් දිගටම කිව්වා සෞඛ්‍ය ලේකම්වරයා මේකට වගකීම් දී හොයා අත්තරම් ගන්න ඕන කියලා. හැබැයි දැන් තියෙන තොරතුරු සහ මේ සිද්ධලා තියෙන ක්‍රියාපටිපාටි අනුව බැලූ බැලමට පේනවා මේ මුදල් ගියේ කාටද සහ මේ නිර්දිෂ්ටතල සාක්ෂි අනුව ඇමතිවරයා මේකට සම්බන්ධයක් තියෙනවා කියන එක පේනවා සහ සාක්ෂි ඉදිරිපත් කළා දෙන නිසා දැන් වහාම සෞඛ්‍ය ඇමතිවරයා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වහාම අත්තර කෙහෙල්ල රමු කළා ඇමතිවරයා වහාම අත්තර අඟුඩ ගත යුතුයි කියන එක අපි කියනවා. ඊළඟ කාරණේ තමයි දැන් මේ සමාගම ඖෂධ නමයක් මේ සමාගම තරම් මිලදරක් තියෙනවා. ඒතර ඖෂධ දෙකකට තමයි මේ මුදල ගෙවලා තියෙන්නේ. ඒතර අනිත් ඖෂධ වලට ගෙවපු මුදල් කෝ ඒ ගෙවපු මුදල් මේ account එකට ගියාද? ඒ account එකෙන් දැන් account එකේ සල්ලි නැහනේ. ඒතර ඒ මුදල් withdraw කරලා තිනවා. ඒ withdraw කරපු මුදල් කාටද ගියේ? මේක හොයාගන්න නම් මේ සමාගමේ අදාළ මුදල් withdraw කරපු පුද්ගලයා ගේ ප්‍රශ්න කරලා සා බැංකුවලුත් මේ විස්තර ගන්න පුළුවන්. සමහර බැංකුවෙන් මුදල් withdraw කරන ගොඩක් ලාට විස්තර අහනවා මොනවාටද මේ withdraw කරන්නේ? කියන කාරණා සහ ඒ සමාගමේ මුදල් වාර්තා පවත්වන්න ඕනේ, අයවැය වාර්තා පවත්වන්න ඕනේ සමාගම කරනාම. ඒතකොට සමාගම හරහා සමාගමේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. නැත්නම් සමාගම තියාගෙන යන්න බෑ ඉස්සරහට. ඒක රෙජිස්ටර් සමාගමක් නම් ඒක අප්ඩේට් වෙලා තියෙනවා කියලා බලන්න වෙනවා. එතකොට ඒ සමාගමේ අනුව සමාගම ඒ තොරතුරු වලින් මේ ඇත්ත මුදල් ටික ඇත්තටම ගියේ කාගේ account වලටද කාටද ගියේ කියන එක වහාම සොයාගත යුතු වෙනවා. එතකොට මාර කලින් කිව්වාගේ මේක භූත සමාගමක් නේ. මේක භූත සමාගමක්. මේ සමාගමට සල්ලි ගෙනවා. ඒ සල්ලි withdraw කරනවා.
කරලා කාට කාට හරි යනවා. ඒතර අන්න ඇත්ත හුරු තමයි මේ සල්ලි විඩ්‍රෝ කරලා ඒ ගිය සල්ලි ගිය කාටද? කාගේ account වලද ගියේ? කාටද දුන්නේ? අතින්ද දුන්නේ? අන්න ඒක හොයාගන්න එක තමයි මම හිතන ඊගාව තියෙන අභියෝගය. ඒතකොට අන්න ඒක හොයාගත්තොත් මේ සල්ලි ගිය කාටද කියන එක හොයාගත්තට පස්සේ ඒගොල්ලෝ තමයි ඇත්තම හොරු. ඒතර මේ මුදල් වංචාවක් වෙලා තියෙන්නේ. මේ මුදල් ගිය තැන. දැන් මේක මේ අයිසොලස් බයිපාම කියන එක භූත සමාගමක්. ඒකෙන් හවුකම සල්ලි දානවා. ඒකේ සල්ලි ටික විඩ්‍රෝ කරනවා. අර කොහට යනවා? ඒතර මෙන්න මේක තමයි අපිට තියෙන ගැටලුව. එතකොට දැන් රහස් පොලිසියට සහ අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට මේ ගැන සොයා බලන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අපිට තමයි තොරතුරු තියෙනවා. ඒත් අපිට අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් ඒ සඳහා ප්‍රකාශ ලබා දිය හැකි ඉදිරියේදී. එතකොට මම නැවතත් කියන්නේ මේ ගනුදෙනුවට අර සාක්ෂිකරු කියන විදිහට සෞඛ්‍ය ලේකම්වරයා සහ මේ සමාගමේ අධ්‍යක්ෂරයෙක් කියන විදිහට ඇමතිවරයා උපදෙස් පිටක් කරේ. ඒ සම්බන්ධයෙන් ඇමතිවරයාගේ වහාම ප්‍රකාශයක් ගන්න ඕනේ. ප්‍රකාශයක් අරගෙන මේ තොරතුරු හොයලා බලලා ඇමතිවරයා අත්තර උඩට දෙන්නේ. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඊළඟට කාරණේ තමයි මේ දැනට සමාගමේ කුජලයේ තමයි සුදත් ජානක ෆර්නාන්ඩෝ තමයි අත්තර උඩට තියෙන්නේ. ඊට තවත් නමක් තියෙනවා මේක අධ්‍යක්ෂරයෙක් විදිහට ගිහාන් මතුෂාක ෆර්නාන්ඩෝ. ඒතර ඔහු අත්තර උඩට දෙතුයි. ඔහු එළිය සිටීම ගැන අපිට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. එනිසා අපි කියන්නේ මේ පරීක්ෂණ හරි පැත්තට ගෙනියන්න මේකේ ඇත්ත හොරු අල්ලන්න ඕනේ. මේකේ ඇත්ත හොරු රටට එලි කරන්න ඕනේ. ඒක රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වගේම රහස් පොලිසිය වගකීමක්. ඒ සඳහා හරි තොරතුරු එකතු කරලා අධිකරණ වාර්තා කිරීම. එනිසා වහාම මේ නිවැරදි තොරතුරු හොයලා එකතු කරලා අධිකරණ වාර්තා කරන්න කියලා අපි නීතිපති දෙපාර්තමේන්තුව වගේම අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සෞඛ්‍ය ලේකම්වරයා පත්තරේ කවුද? ජනාධිපතිරා. එතකොට මේ සෞඛ්‍ය ලේකම්වරයාගේ වින බලධාරියා කවුද? ජනාධිපතිරා. එතකොට පහුගිය කාලේ පුරා මේ සිද්ධිය වෙනකොට මේ සිද්ධි වාර්තා කරන රටේ. එතකොට ඒ සෞඛ්‍ය ලේකම්වරයා තනතුරේ ඉන්නවා. එතකොට ජනාධිපතිවරයා සෞඛ්‍ය ලේකම්හු පත් කරපු ඔහු වින බලධාරත්වයේ දරන සෞඛ්‍ය ලේකම්වරයා සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. එතකොට මේ රහස් පොලිසිය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙන්නේ අපරාධමේ ඒ වෙන පරීක්ෂණයක්. ඒතර අභ්‍යන්තර පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය කරතේ ආණ්ඩුවේ විනය පරීක්ෂණයක් කිරීමකට ප්‍රතිපාදනය තියෙනවා. ඒතර ඒක ප්‍රතිපාදනය තියෙන අනුදිරවට වරයට ඔහු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරලා නැහැ කියන එකත් අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා දැනටත් ප්‍රමාද නැහැ. සෞඛ්‍ය ලේකම්වරයාට විරුද්ධව පෙන්ෂන් ගියා. පොඩතාවම විශ්‍රාමයක් ගෙවලා නැහැ. ඒ සම්බන්ධයෙන් දැනටමත් මේක අපරාධමේ වරදක්. මොකද අපි එහෙම කියන්නේ මෙතන මේ මුදල් වංචාවට අමතරව මේ බෙහෙත් නොවන දේවල් සේලයට දරන්න පුළුවන්. බ්ලඩ් වල සීරම් වෙන්න පුළුවන්. කිසිදු වටිනාකමක් නැති අධ්‍යාත්මයක් නැති ඖෂධීය ගුණයක් නැති ද්‍රව්‍ය රෝගීන් විශාල දහස් ගානකට එන්නත් කරලා තියෙනවා. ඒකට ලබා දීලා තියෙනවා ඖෂධ කියලා බොරුවට. එතකොට අන්නේ ඖෂධ ලබා දීම නිසා ඒ හොර ඖෂධ ලබා දීම නිසා අගතියටපත් වෙච්ච දහස් ගාන ජනතාව මේ රටේ ඉන්නවා. ඒක ඉතා බරපතල අපරාධයක්. ඔවුන්ට මේ රෝග වලට කතා මේ බෙහෙත් දීලා තියෙන්නේ. එතන ඒවා බොරු බෙහෙත් නෙමෙයි ඒවා. එතන ඒක එක අපරාධයක්. ඒක ලෝකේ බැලුවොත් එන්නේ එක බරපතල අපරාධයක්. ඒක ලෝකේ මන් දන්නේ මේක වලින් මෙයාලා දැක් වෙලා තියනවද කියලා. මේවා මෙයාගේ අපරාධයක්. ඒ නිසා මේ අපරාධෙට විරුද්ධවත් පරීක්ෂණ කරන්න ඕනේ. අදාළ ඖෂධ ලබා දුන් අයගේ විස්තර හොයන්න ඕනේ. ඔවුන්ට වන්දි ගෙවිය යුතු කරනවා ආණ්ඩුවේ. මොකද මේක ඉතා බරපතල තත්ත්වයක්. මේ පිළිකා රෝගියෙකුට පිළිකාවට කියලා එන්නතක් ලබා දෙනවා. 1 2 3 ඖෂධ මාත්‍රා 3ක් 4ක් දුන්නොත් එහෙම පිළිකා හොද වෙන්නේ නැහැ. ඒතොර මේක තනිකර අපරාධයක් නේ. ඒතොර මේ අපරාධ කවුද වන්දි ගෙවන්නේ? ඒතොර හරිනම් මේ සම්බන්ධ තොරතුරු හොයලා ඒ රෝගීන් පිළිබඳව තොරතුරු සලවලා ඔවුන්ගේ රෝග සමහර අය මැරිලත් ඇති මේකට. ඒ සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් පවා කළ යුතු වෙනවා. ඒ පැත්ත මේකේ කවුරුත් කතා නොකරන පැත්ත. නමුත් ඒක සම්බන්ධයෙන් මේක ඇත්තටම අපි අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේ ඖෂධ සපයලා මේ ඖෂධ මිලදී අරගෙන රෝගීන්ට දෙන්නේ රෝගීන් සුවපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒතොර ඒක ඉෂ්ට වෙලා නැහැ නේ මෙතන. වංචා වෙනම කාරණයක්. වංචා විතරක් නෙමෙයි මෙතන. මෙතන මේ රෝගීන්ට වෙච්ච අගතිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණ කරලා ඒ අදාළ වන්දි මුදල් ගෙවිය යුතු කියන එකත් අපි යෝජනා කරනවා.